මම කරන හැම කැරක්ටරකට මං ගොඩක් ආසය. මොකද ඒ හැම කැරක්ටර එකක්ම මම මහන්සි වෙලා කරන චරිත. නිලියෙක්ද ඇඩ් කරනවද එහෙම අමුතු මතයක් තියෙනවා. එහෙම එකක් නෑ. මේවයි යක්කු නෑ. අපි හරියට ඉන්නවා නම් ඕන තැනක හොඳින් ඉන්න පුළුවන්. වස්ටන් ලංකා ආර්ට් ඉන් මෝෂන් අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ තිසර ඊවනිකා එක්ක. ජීවිතේ කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ? නිර්මාණ කීපයක් එක්කම මේකේ කාලය ගත වෙනවා කිව්වොත් හරි. ගිය අවුරුද්දේ ඉඳන් මේ අවුරුද්දට එනකම්ම නිර්මාණ කීපයක් එක්කම සුපුරුදු විදියට සම්බන්ධ වෙලා ඉන්නවා. කලා ජීවිතේ පෞල් ජීවිතේ කොහොමද බැලන්ස් කරගන්නේ? කලා ජීවිතේ පෞල් ජීවිතේ කියන්නේ මෙහෙමයි. මම කවදත් ගෙදරින් ඉන්නත් කාලය යොදා ගන්න කෙනෙක්. අර එක දිගට චුට්ටක් මං ඒකයි කිව්වේ ගිය අවුරුද්දේ ටිකක් එක දිගට මම වැඩ කරපු වැඩ ටෙලිකාස්ට් වෙන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි ටිකක් කාර්යබහුලුනේ. එහෙම නැත්නම් මං කොහොමත් ගෙදරින් ඉන්න කාලය යොදා ගන්න කෙනෙක්. ඒ වැඩක් කරොත් මාස දෙක තුනක් ගෙදර නැවතිලා ඉන්න කෙනෙක්. හැබැයි කාර්යබහුලු වුණත් ඒක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මොකද තේරුම් ගත්ත පිරිසක් එක්ක අපි ගනුදෙනු කරද්දී හැමදාම බැලන්ස් කරගෙන යන්න ලේසි. ඔය රංගපාන වැඩිපුර මාස් කැරක්ටර් එක මොකක්ද? මම කරන හැම කැරක්ටරකටම මම ගොඩක් ආසයි. මොකද ඒ හැම කැරක්ටර එකක්ම මම මහන්සි වෙලා කරන චරිත. හැබැයි ඒ වගේම මතක් කරන්න ඕනේ ඒ චරිත ගොඩනගන්න මේ තිරයෙන් පිටුපස ඉන්න පිරිසගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද අපි මේ කරන්නේ ටීම් වර්ක් එක. ඔයාලා කියනවා ඇති ටීම් වර්ක් එකක් මේක. මට තනියෙන් ඇවිල්ලා රඟපාන්න බෑ. ඒකට මගේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ අපේ කාර්මික ශිල්පීන්ගේ හැමෝගෙම අධ්‍යක්ෂකතුමාගේ ඉඳලා හැමෝගෙම සහයෝගය නැතිව මෙතන වැඩ කරන්න අමාරුයි. ඉතින් ඒ හැමෝගෙම ප්‍රතිඵලයක මහන්සියක් තමයි අපි චරිතයක් ගොඩනගනවා කියන්නේ. ඉතින් මම ගොඩක් ආදරේ මගේ හැම චරිතයකටම. ඉතින් අද ඔගොල්ලෝ ආපු සෙට් එක ලංසුපතිනියෝ සෙට් එක. ඉතින් ලංසුපතිනියෝ වී හේමන්ති කියන චරිතය තමයි මම රඟපාන්නේ. ඒක ඇත්තටම මට පොඩි සුවිශේෂී චරිතයක් වුණා. මම මෙතෙක් කරපු චරිත අතරේ මොකද හොරෙක්. ඉතින් හොරකම් කරනවා විවිධ විදියට. ඒ වගේ චරිතයක් මම කරලා නැහැ. චූටි අභියෝගියකුත් තිබුණා, පොඩි චකිතයකුත් තිබුණා කලින් කරලා තිබෙන්නේ නැති චරිතයක් නිසා. හැබැයි මම හිතනවා ඒක මට අලුත් අත්දැකීමක් වුණා සහ මම ගොඩක් ආසාවෙන් කරන චරිතයක් තමයි ලාංසුපතිනියෝහි හේමන්ති. එතනම තිසුරි හේමන්ති වුණා නම් මොකද? අම්මෝ මං වෙන එකක් කියනවත් වෙන්නේ. කෙල්ලෙක් වුණාම කොහොමද ෆීල්ඩ් එකේ ඉන්නේ? තමන්ගේ වැඩේ කරගෙන තමන්ට අදාළ කාර්ය කරගෙන පාඩුවේ හිටියම අපේ ෆීල්ඩ් එකේ. මොකද මං එහෙම කියන්නේ හැමෝගෙම මතයක් තියෙනවානේ. නිලියෙක්ද ඇඩ් කරනවද එහෙම අමුතු මතයක් තියෙනවා. එහෙම එකක් නෑ. මේවයි යක්කු නෑ. අපි හරියට ඉන්නවා නම් ඕන තැනක හොඳින් ඉන්න පුළුවන්. ඉතින් එහෙම තමයි. මොනවද වැඩිපුරම භාවිත කරන සෝෂල් මීඩියා? Facebook, WhatsApp වගේ. වැඩියෙන්ම අප්ලෝඩ් කරන්න මොනවද බලාපොරොත්තු? يعني මොනවද වැඩියෙන්ම සෝෂල් මීඩියා හරහා එළියට දාන්නේ? ඇත්තටම මම සෝෂල් මීඩියා වල ගොඩාක් ඉන්න කෙනෙක් නෙමෙයි. හිටි ගමන් හිතුනම එක දිගට ෆොටෝ දාන්න හිටියම හිතුනම මාස දෙක තුන නෑ. ඉතින් ඒ වගේ මම සෝෂල් මීඩියා වලම ඉන්න කෙනෙක් නෙමෙයි කිව්වොත් හරි. හැබැයි ඉතින් පවුලේ දේවල් ගොඩක් වෙලාවට ඉතින් කලා කටයුතු මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් දැනගන්න කැමතියි. ඉතින් ඒ වගේ දේවල් මම ගොඩක් වෙලාවට ෂෙයා කරනවා. දේශපාලන ගැන මොකද හිතන්නේ? මම කතා කරන්න අකමැති මාතෘකාව. පිටරට නිර්මාණයකට ආරාධනාවක් ආවොත් බාර ගන්නවා. කැමැත්තෙන් බාර ගන්නවා. කරන්න යමක් තියෙන මට ගැළපෙන වගේ එකක් නම් බාර ගන්නවා. ඇමරිකාවේ ඉන්න ෆෑන්ස්ලාට මොනවද කියන්නේ? කියන් තියෙන ඉතින් මගේ නිර්මාණත් එක්ක රැඳිලා ඉන්න. මම දන්නවා මට
ලොකු ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් ඉන්නවා කියලා. ඉතින් ඒක තමයි අපේ සාර්ථකත්වය. මොකද අපි මං කලින් කවගේ නිර්මාණයක් කරන්නේ ගොඩක් මහන්සි වෙලා. ඉතින් ඒක ඕගොල්ලෝ ගොඩක් ආදරයෙන් වැළඳ ගන්නවා කියන්නේ එතන අපි සාර්ථකයි. ඉතින් හැමදාමත් මාත් එක්ක ඉන්න ඕගොල්ලෝ මට ආදරේ වගේ මාත් ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ.